සුබ නව වසරක් කියලා තාම අපිට කියන්න පුළුවන් සුබ නව සවසක් කියලා ඒ සමගම අපි ඔබට ප්‍රකාශ කරනවා කියනවා ඉතින් ඔබට රස දෙන හදක රසකාමීත්වය ගී රස සොයන හදවත් කරා ඔබේ හදවත් කරා අපි මේ ඊයේ පෙරේද වගේම අදත් හෙටත් පිරිනමන විශේෂයෙන්ම අවංක අකලංක නිර්මල ගීතමය ප්‍රයත්නයන් පෙළක තවත් නියුරු පියවරක් තමයි මේ ඉතින් පහුගිය ටිකේ රූපහානි අභියස සිට නිතපිය නොහෙලා සිතුවිලි නොසලා බලා අසා සිටි ඔබ සැමට අපි ස්තුතිවන්ත වෙනවා ඒ සමගම වර්තමාන නූතන ඩිජිටල් මාධ්‍ය තරංගයේ ට්‍රෙන්ඩින් කියන වචනයත් එක්ක එමෙ නැත්තම් වැඩිපුර නැරඹුම් වාර සමූහයත් එක්ක ඉදිරියට එන්න අපිට අවස්ථාව ලැබුණා ඔබ බැලුව හොය හොය තාමත් බලනවා තාමත් කතා කරනවා प्रतिचार दाकनो हुंदनो अवी मेगोलू मेगोलू गेन्नी नई गेन्नो अब विशाल रुकुला उत्तेजन सातुट मुखद इन हेगी मत मुखद मेक अभी पटांगे ये अरमुन पतामाय परणगी तरुण किरी अरमुन एका सह मे नुदुरु परंपरा वेत मे අතීත ගීතවලිය සහ රසවත් සුමියුරු රිද්මයානුකූල සහ හැඟුම්බර ගීතවලිය පිරිනැමීම. ඉතින් ඒක මම හිතන්නේ සෑහෙන දුරට සාර්ථක වෙලා තිනවා. ඔබ ඒක දෝතින්ම හදවතින්ම පිළි අරන් තිනවා. මොනතරම් සතුටක් නේද? ඉතින් ප්‍රියමිත මිත්‍රනි අද ඔබට ගී ගයන්නේ ජගත් පුරවැසියෙක්. නොවේසනම් ජාත්‍යන්තර පුරවැසියෙක් කියලා කියන එක සාධාරණයි. හරියටම කිව්වොත් ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්. හැබැයි ලංකාවේ තමයි ඉපදුනේ. එයා ඔහුව මේ ලක්පුරවැසි මහා යුග පුරුෂයෙකුගේ මුණුපුරෙක්. ඒ වර්තමානිකෙක්, වර්තමාන පුරුකක්. ඒ යුග පුරුෂයාගේ මහිමය කොතරම්ද කිව්වොත් ගැයූ ඔහු ගැයූ හැඟුම් ගී කිසිවක් අහක දමන්න බැරි ඉවතලන්නට නොහැකි ගීත වීම නිසා. එවැනි සදාතනික පැවැත්ම තහවුරු කරගත් ගීතක්ෂේත්‍රයේ ප්‍රතිමල්ලවේක් නොමැති මල්ලවආරච්චි ඔහුගේ පෙම් ගීතාවලියේ වත්මන් සන්තකය හැවත් පවන් මල්ලවආරච්චි අද ඔබත් එක්ක මේ රාත්‍රියේ මේ හෝරා කිපේ අප සමග ඔබ සමග ගත කරන්නේ ඉතින් අයිබෝන් කියලා මම කවදාවත් නැවත දකින්න ලැබීම ලොකු සතුටක් සුපුරුදු පරිදි ගායන්තගේ ඩවුන්ටවුන් කණ්ඩායම මේ රසාලිප්ත රාත්‍රිය සුපැහැදිලිව සංගමශීලීව ඔබ සංගීතවත් කරන්න සූදානම් වෙනවා මේ ටිකේ ලංකාවේ ඉන්නවා. ඒ කියන්නේ සෑහෙන කාලයක් මේ ටික දැන් වෙනද නම් මේ කඩදාසි ලිපියේ දාලා වගේ එනවා ටක් ගාලා මේ ප්‍රසංගයට සහභාගී වෙනවා රෑම ඒ ඉන්න ෆ්ලයිට් එකේ යන්න යනවා. ඔය ඉතින් වෙනදට නම් දැන් මේ අවුරුද්ද මේ හතරවෙනි පාරම හිතන්නේ මම ලංකාවට එන්නේ. ඉතින් වෙනදට එන්නේ දැන් ප්‍රසංගය ෆ්‍රයිඩේ එක නම් ෆ්‍රයිඩේ උදේ එනවා ෂෝ එක ගන්නවා ආයි ඉඳම රෑ නෝමලි යන එක තමයි කරන්නේ. ඉතින් මේ පාර පොඩ්ඩක් කාලේ දාගෙන ආව සති 6ක් විතර ලංකාව ගත කරන්න පුළුවන්. ඉතින් පොඩි විනෝද වෙනවා. නිවාඩු තිබුණා. නිවාඩු හම්බුණා. පොඩි බොරුවක් ගැහුවා. දැන් බොරුවක් ගහලා ගෙවගොම මේක නිකන් හරි දැන් දැකොත් එම ආ දැනට මං හිතන්නේ මේ පවුල මිනිස්සු මරලා දිනවා. ආ 40ක් මරලා දිනවා මිනිස්සු ආයිති. ෆියුනරල් වලට යනවා කියලා නෙන්නේ. ආ ෆියුනරල් වලට. මේ ෆියුනරල් එකට යනවා කියලා දාරේ. ෆියුනරල් වලට යනවා කියලා තමයි නේද? ෆියුනල් එකක් වීමට නියමිතයි. නියමිතයි. ඔව් කියන්නේ යවමගුලකට සහභාගී වෙන්න යන්නේ. කොයි කාලෙද මේ ඔක්තෝබර් මාසේ? ඔක්තෝබර් මාසේ නේ ඉන්න කෙනෙක්. එතකොට මැරෙන්නේ නියමිත නියමිත. ඒ කියන්නේ මේ මේ නිවාඩු දාලා තින්නේ එහෙම නෙමෙයි හැබැයි. ඔව් මේ කියන්නේ ඒක එක්ස්ටෙන්ඩ් කරලා තියුණානේ පහු කිටි. ඔව්. ඒකට තමයි ආවේ. ඔව්. ඒකත් අල්ලලා තව ටිකක් ඒ නිවාඩුත් තියාගෙන දැන් මේ ගුවන් නියමු කටයුත්තේ ඊළඟ අදියර මොකක්ද? ඒකේ ඊළඟ ස්ටෙප් එක තමයි අංකල් ඇත්තරමගේ මල්ටි එන්ජින් රේටින් එක ඉවර කරගන්න ඕනේ. ඒ කියන්නේ එයාක්‍රාෆ්ට් එකේ එන්ජින්ස් දෙකක් පදින්න පුළුවන් ඒ රේටින් එක. ඒක අරගත්තට පස්සේ ඉතින් අදහස තියෙන්නේ ඊළඟ අවුරුද්දේ හෝ 2025 ලංකාවට එන්න තමයි අදහස තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ගුවන් 70ක්ද ගුවන් කිලෝමීටරද මොකක්ද ඒක අර ප්‍රමාණයක් කොහොමද සම්පූර්ණ කරන්නේ? ඒකේ අවස් අවස් ගානත් ඒ අවස් ගුවන් හෝරා. ඔව් ගුවන් හෝරා ගානාවයි. එතකොට අර ඉතින්
දැන් ශ්‍රී ලංකන ඇලයින්ස් වලින් අරව මේ ඇලයින්ස් වලින් එක එක රික්වයර්මන්ට්ස් තියෙනවා අපි ඒවා මීට් වෙන්න ඕනේ එතකොට තමයි අපිට අප්ලයි කරන්න පුළුවන් ඉතින් ඒ ටික මීට් කරගෙන ගිහිල්ලා මේක ඉතින් ස්ලෝ ගේම් එකක් මොකද ලේසි නෑ හැබැයි ඉතින් කරගෙන යනවා කල්පනාවෙන් ඉවසීමෙන් කරන්න ඕනේ ඉවසීමෙන් කරන්න ඕනේ ඉවසීම නැතිනොත් නම් කරන්න බෑ සහ සල්ලි අවශ්‍ය ගොඩක් ගැට කරන්න ඕනේ එකෙන් හම්බ කරන ටික අරකට අරකට යොමු කරනවා යොමු කරනවා මොකද ඊට පස්සේ තමයි ඒකේ ඒකේ කටයුතු ටික ආපහු ඒකෙන් එන දෙයක් එන්නේ එන්නේ දැන් එකක් තමයි මේ මිල්ටන් මල්වාරච්චි ගීතාවලිය ලෝකේ වටේ අරන් යනවා මොකද මිල්ටන් අයියා මොන හේතුවක් හින්දවත් ගුවන් යානයක් යනකොටවත් බලපු නැති එක්කෙනෙක් අහසි මොකද එච්චර එයාට පොඩි බයක් තිබුණා හරියන්නේ කොයිලා නේද බයි එහෙම මේ සීතාත්ත කෙනෙක් ගේ මුණුබුරාවිලා ගුවන් නියුමෙක් වෙච්චි. ඔන්න මේ දෛවෝපගත හාස්කම කියන්නේ ඒකයි. ගීත හත තෝරගෙන තිබෙන්නේ මල්ලවර්චිකෙම නෙමෙයි. මල්ලවර්චිකේ ගීතයයි ඔහු තෝරගෙන තිනා සෙසු ඒවා ඊට යාබද්ද සහ ඔහු ප්‍රියකරන ගීත නේද? ඔව්. අපි පළමු ගීතය ආරම්භ කරනවා. මේක ඇත්තටම මිල්ටන් මල්ලවර්චි නැමැති විශිෂ්ටයාගේ සපැමිණීම ප්‍රවේශය කියලා කිව්වොත් හරි. හැත්තෑව දශකයේ ශ්‍රී ලංකාවේ ආපු අවසාන ග්‍රැමෆෝන් තැටිය. ඒ ග්‍රැමෆෝන් යුගය නිමවට පත් කරපු ගීතාවලියේ ඔහුගේ පළමු ගීතාවලිය. උරුමක පාවන කියන ගීතයේ තිබිච්ච තැටියේ තමයි මේ ගීතය අඩංගු වන්නේ. රචකයා ඉතින් සුපුරුදු පරිදි කරුණාරත්න අභිසේකරයන් මොහොමඩ් සාලි සංගීතවත් කරන්නේ. මේක දැනුවත්ව ඔබේ මම නිරාශාගේ ප්‍රියතම ගීතය. පොඩ්ඩක් මේ ගැන කියන්න. මොකද දැන් අනිත් එක තමයි එයාගේ විශේෂත්වය. මේ ගායන ගීත පිළිබඳව සහ ඒ සියල්ල පිළිබඳව හොඳ දැනුවත්ව තමයි ඒ කටයුත්තට බැහැලා තියෙන්නේ. ඒක විශේෂයෙන්ම මේ නූතන පරපුරට හොඳ ආදර්ශයක්. ඔපතේ ඉතින් ඔව් අංකල් මේ සින්දු ඇත්තටම මම තෝරගත්ත වගේ මගේ සීයාගේ පළවෙනි ග්‍රැමෆෝන් තැටිය තිබ්බ ගීතයක්. ඒක තව ආවා මගේ අම්මගේ ලොකු ආසාවක් තියෙනවා මේ සින්දුර මගේ තාත්තා ඉතාම ලස්සනට ගායනා කරනවා හැබැයි ඔරිජිනල් එක මගේ සීයා ඉතාම ලස්සන මොකද අපි කතා වුණා වගේ ඉස්සල්ලා මේවා හින්දි ස්ටයිල් එකට තමයි කළා තියෙන්නේ කර හදා හින්දි තනු නෙමෙයි හින්දි තනු නෙමෙයි එයා හින්දි තනු ගායනා කරන්නේ නැහැ මේ පියා කිසිදු හින්දි තනුවක් ගායනා කරලා නැහැ ස්වතන්ත්‍ර ගීත ඔක්කොම ඉතින් රන් කුඩු ඔබ සෑදු කඩදා ගියාදු කියන එකට පොඩි දෙයක් තියෙනවා නේද ඒ ඊට පස්සේ මට දැනෙන දෙයක් තියෙනවා මොකද මේ ඒ ගැන කතා කළ යුතුමයි කියන්නේ ඔබේ ජීවිතයට සම්බන්ධ වෙන්නත් පුළුවන් සම්බන්ධ නොවෙන්නත් පුළුවන් ඒක වෙනම කතාවක් හැබැයි අපේ සහ ඔබේ ජීවිතවලට යම් කිසි ප්‍රමාණයක සම්බන්ධතාවක් තියෙන්න පුළුවන් මේකේ තියෙන මේ වදන් සැරසිල්ල ඉතාමත්ම මිහිරි ඊට නොදෙවෙනි තනුවක් තමයි සාලි මාස්ටර් නිර්මාණය කරලා තියෙන්නේ මල්වාරච්චි ගායනා කරලා තියෙන්නේ ඒ මිල්ටන් මල්වාරච්චි අද ගයන්නේ ඔහුගේ පුත්‍ර රනිල් මල්වාරච්චිගේ පුත්‍ර පවන් මල්වාරච්චි අද අපේ රස දෙන හද පවන් මල්වාරච්චි රන් කුඩුව ඔබ සෑදු කඩාදා කියාදු රන් කුඩුව ඔබ සෑදු කඩාදා කියාදු සන්තෝෂ මට පෙදු සුදාතෙන් කොහෙදු රන් කුඩුව ඔබ සෑදු කඩාදා කියාදු සුකුමාලියේ හඳුනන්නේ මගේ සිතයි පෑආදරේ සුකුමාලියේ හඳුනන්නේ
मगे सिताई ए काले अत सिहीवे इवसन्न बह दुखई इवसन्न बह दुखई रन कूडू उबसे दू कटादा किया दो सेंदेवक सुलगे ओप सिप कन्न मी प्रिये सेंदेवक सुलगे ओप सिप कन्न मी प्रिये रे सिहीनक वेलिलाय मी पिली कन्न सुंदूरिये कन्न सुंदूरी रन कूडू उबसे दू कटादा किया दो संतोष मट पे दू सुदातन कोहे दो रन कूडू उबसे दू अनीत मिल्टन की वचने मिल्टन आएगा नम मिल्टन निमी सुमन सिरी मान लो वाली मिल्टन पेरे तीन कैमेतम मिल्टन मिल्टन की मैं अय्यम आहलतम वेड़ी अब दिखट में मिल्ट बावट पातना अरे मिल्टन हेमोम क्षेत्र की मिल्ट ई थिंक मे श्रीलंका अत्र इपदूनी अवरदू की मे ऑस्ट्रेलिया बल ऑस्ट्रेलिया रॉयल इंस्टीट्यूट पास नांगी हिटिया नांगी अवरदू तुनाक हाथ रखे पास मेलबर्न गेल कोई दिस स्कूल की मेलबर्न गेल मंगे स्कूल की बेरेक ग्राम स्कूल के ना स्कूल तो आई थिंक नांगी के बीकन हिल्स आई थिंक स्कूल ए बडीपुरम अध्यापन लेबुए ऑस्ट्रेलिया होता मैं तो कोट मे आई थिंक अपने आलू है माडू है यहां पर मीटिंग में पारन वाग वाइस कट्टी तो मैं अपने हमबिन ओ मचन के ओ अनित के में देन वो गीत टीचर की वोकल लेसन सर्वा मैं दाल इट वॉज मै इंग्लिश मे सिंगर अभी बैंड तिब्बाई वेस्टर्न बैंड सेलिब्रिटी नहीं क्यूए नहीं पेनला तीन मैं सीए पसे खाल पेनला तीन सीए मे मई के मैं इंग्लिश तमाय वैडिये मैं क्यों है दी थी मेरा मैं क्यों वेस्टर्न बैंड ये की थी इट बस मामा करा रहा निकांग रहा विशारद वाके कांदर ये एग्जाम हाथरक कराटक कांदी भी इत्रु हाथरक कान कामेल निसा आता है लगा मैं इट बस ये भेदान नहीं मिले इस बात वेनो पटक्स का ये कहने में सीए के सिंधु पटंग करते कोई कारण किया सीए के सिंधु अत्ते कमर तमाय पटंग करते दस 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 खाऊ तो क्यों है දැන් සීයක සින්දු කීනක දැන් හොඳයි නියම කාලේ මේක තමයි කියලා කවුද යෝජනා ඇත්තම මගේ ආච්චි අම්මයි ආසාවක් තිබ්බා සින්දු කියනවට ඒ කියන්නේ කවදාකම සීයක සින්දු අහන විතරයි මම කියලා නැහැ ඊට පස්සේ ලංකාවට ආපෙලක ආනන්ද පදිසරේ ඉන්නේ අපේ අපේස්ට ගීතරචකයා ඉතින් ආනන්ද දැන් චලක අංකල් හැම වෙලේම කියන්නේ ආනන්ද අපිවත් අමාරුයි දැම්මා දැන් තුන්වෙනි එහුණුත් අමාරුයි දානවා ආනන්ද ඔව් ඉතින්
තාත්තල සින්දු කියන්නේ සියලක සින්දු කියන්නේ ආනන්ද අංකල් තමයි ඉතින් මට කිව්වේ පොළඹවන්නේ මේ 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 දෙයට. ඔව්. ඉතින් ආනන්ද අංකල් තමයි ඊට පස්සේ මෙහෙම කිව්වේ ඊට පස්සේ අර තාත්තගේ ප්‍රසංගයේදී ඊට පස්සේ අපි දෙන්න සඳෝබයි පියන්නේ කියලා අපි හදාගත්ත පුඩි කන්සෙප්ට් එකක් ඒක වත් හැම වෙලේම ඉන්වෝල් වෙලා තියෙනවා කියලා. ඔව් මම ඔව්. ඔව්. දැන් ළඟින් ඉන්න උනා ළඟින් ඉන්න උනා. ඒ කියන්නේ දැන් බයි අංකල් ළඟින් ඉන්න ඕන මට නැත්තම් තනියෙන් සින්දු කියන්නේ බෑ. गायक पुनसी सोईसानी श्रीलंका दीविकेवन अपे हदवते दीविकेवन गायन शिल्पी आगे गीते मेक मीट पेरा मत के अभी ज्येष्ठ गायन शिल्पिनी चंद्रलेखा गायन इट पास तमय मे वेडिपीड़ की अवधाने मे गीते दिना अभी नवसलांत प्रियानंद विजय सुंदर अंत मे की रचक मे की मे स्टैली एम्फन तमय संगीत इतकोट मे की तीन तव विशेषात्म मे බින්දෙන කලක අමතක කළ නොහැකි නම් සිතින් බිඳුනු බඳුන් කුමකට සුරකින්ද ආදරේ අනිවාර්යයෙන් පුන්සිරි සොයිසාගේ ගීතය ගැන යමක් කියන්න ඕන පුතේ පුන්සිරි අංකල් ඇත්තම මට පොඩි කාලේ අපේ ගෙදර නිතරම එනවා අපේ තාත්තගේ ෂෝස් කරනවා මේ යාළුවාත්ගේ වාහනේ එහෙම ඇත්තම මේ සින්දුවත් මේ මම පොඩි කාලේ කියන්නේ අපේ තාත්තේ සිංහල සින්දු අහන්නේ ආයි තින් ඉංග්‍රීසි විතර යන්නේ අම්මගේ වාහනේ තමයි සිංහල සින්දුව කැහෙනවා නම් ඇහෙන්නේ තාත්තගේ එක එහෙම නෝමලි අහන්නේ ඉතින් ඔය स्कूल गेदर टिकट क्लास टिकट तम अभी सिंधु गेदर इनको अभी आने सिंधु थिंग मे मगे अम्मगे तात के आलो पुनसरी 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 अंकल बला मत के मगे अम्म निराशा गे तात विल्ला चंद्रश्री आगे मे आलोत्तम पुनसरी अंकल थिंग पुनसरी अंकल पॉप्युर गायक गेदर विल्ला सैटला बजाव दालहमेंटे गीत अम्मटे अम्म की तेरी मत मे अभी मे मे मट मंगिता मे नितर हाँ पुनसरी पवन पड़ी नवता नव्यभाव्या विश्वास परंपरा उंट मेक पिरीना अभी अत्यावश्य मुखद वर्तमान समहार तरुणी आगे रिदम ने गायन गयुम होद रिद्म्याकूल तालानुरूपण हम बारने फील लेकिन ये उंट मे मे फील लेक पोवागे नहीं वत्म समय मे प्रधान अरमुन पवन शिल्पी ताम अवृद्धि पाने मंगिता गीते කියන්නේ පේලි 12 කින් විශාල කතාවක් කියන්නේ මේ සූදානම් වෙන්නේ කුන්සිර සොයිසාගේ ගීතය අද පවන් මල්වරච්චිගේ හඬින් පවන් කල නොහැකි නම් සිතින් බින්දෙන පඳුන් කුමටද සුරකින්ද ආදරෙන් බින්දුණු කලක අමතක කල නොහැකි නම් සිතින් බින්දෙන පඳුන් කුමටද සුරකින්ද ආදරෙන්
සිත හඬවා යන්න යාවිනම් මද හස පෑදස සිත හඬවා යන්න යාවිනම් කඳුලේ ඍතුමෙන් සුයමි රස හැඟුම් සුබ පැතුම් බිඳුණු කලක අමතක කළ නොහැකි නම් සිතින් බිඳෙන පඳුන් කුමටද සුරකින්ද ආදරෙන් තියෙන පැහැදිලි ඔබට බිඳුණු කලක අමතක කළ නොහැකි නම් සිතින් ඒ කියන්නේ බිඳුනොත් එමක් ආයි ඉතින් අමතක කරන්න උත්සාහ කරන්න එම් වැඩි කරන්න බැරි නම් ඉතින් බිඳෙන බඳුන් මොකටද සුරකින්නේ ආදරින් බිඳ ඒ කියන්නේ බඳුනක් බිඳුනට පස්සේ පැලස්තර දාලා වැඩක් නෙවෙයි ඒක තියාගන්න බෑ ඒ වගේ ඒ කියන්නේ අමතක කරන්න බැරි දේවල් තියෙනවා නම් මේ යෙදුම කොමාව මම හිතන්නේ ඔබට භාවිත කළ හැකි ගීතයකින් උපුටාගත් ජීවිතයට පළමු විරාමයට අපි යනවා අද අපේ ගායන ශිල්පියා ආරාධිතය ඕස්ට්‍රේලියාවේ ඉඳන් ආපු පවන් මනවර ඉතින් අද සුපුරුදු ඔබේ වැඩසටහන හැඩසටහන ද ගීතවත් අතීතය ඔබේ සිත්පාමුල විසිරුවා හරින ගීතාවලිය මානවන මම ඉතින් අපේ රස දෙන හද පවන් මල්වාරච්චි පවන් කියන්නේ මිටන් මල්වාරච්චිගේ මුඩු පුරා ඔන්න කියන්නේ කෙලිබ මං වටේ යන්නේ නැතුව කිව්වා එතකොට මේ පාසල් කාලෙන් පස්සේ ගුවන් නියමුවා වෙන්නද කියන ඒ සමග දැන් ඔබ වෙනත් රැකියාවක් කරනවා ඔව් දැන් ඇත්තට මම වැඩ කරන්නේ අපි අපේ චේන් එකවල ඩෙරම කියන ජිම් චේන් එකේ ඒකේ මම ඇත්තට ඉන්ටර්නල් ඔෆිස් එකේ තමයි ඉන්නේ අපි ස්පෙෂලායිස් කරන්නේ ජිම්ස් තමයි අපේ චේන් එක තමයි සදන් හෙමිස්ෆියර් එකේ ලෝකයේ තියෙන සදන් හෙමිස්ෆියර් එකේ තියෙන ලොකුම ජිම් එක අපේ අතට තමයි තියෙන්නේ ජිම් එකට තියෙන බඩු බහන්ඩ නෑ සම්පූර්ණ මේන්ට නඩත්තු කටයුතු සියල්ල කරන්නේ ඔක්කොම ඔපරේෂන්ස් ඔක්කොම ඒ කියන්නේ මෙම්බර්ෂිප් ඔක්කොම පවර් ඒ කියන්නේ මේක මේ ලොකු චාලයක්ද ලොකු ලොකු ආයතනයක් ඉතින් ලොකු ලොකු දෙයක් තියෙනවා කරන්නේ ඉතින් එහම මේ දවස් ටික ඉතින් ඒක තමයි කරගෙන යන්නේ ඒකෙන් හම්බෙන ටික අරගෙන දාලා ඒක මෙව කරලා බැලන්ස් කරලා ඊට පස්සේ ඒකෙන් ගේමක් ගන්න තමයි බලන්නේ ඉතින් ආ ඒක තමයි විදිය ඒක තමයි විදිය මොකද මේ රටේ වැඩ ගන්න නැතුව මුකුත් ගන්න මුකුත් ගන්න ඔව් දැන් මේ වගේ කියන්නේ පැය මං හිතන්නේ 6ද 8ද 7ද
ඉංග්‍රීසි අකුරු තුන තියෙනවා ඒ අකුරු තුනක් පිළිබඳව සැලකිල්ලෙන් ඉන්නේ මේ ඒක සිද්ධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ ගැන විශ්වාසය නොතබන්න. කවදාකවත් ඒක මේ මේව නැහැ. ඒ කියන්නේ එහෙ යන්නත් පුළුවන් මෙහෙ යන්නත් පුළුවන් ඒ වගේ. ඔව් නැති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එකක් තමයි අපි කියමු මම කියන්නේ W3 V කිය W women women. ඔව්. දෙක work. රසාව තියෙනත් පුළුවන් නොති වෙන්නත් පුළුවන්. ඔව්. අනිත් එක වින්ට වෙද 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 ඔව් සමයි වෙද එක මේ කියන්නේ වෙද හොඳට තියෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් දැන් මේ තිබුණා මේ වෙනස් ඒ කියන්නේ ඒ කියන්නේ වෙනස් වෙන සුළුයි කාන්තාව එතකොට රැකියාව රැකියාව කාලගුණය කාලගුණය වෙද women and work ඔන්න තුන ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව විනෝන මම හිත හැම බටේර රටවල් හැම එකටම වගේ මේක පොදුයි කියලා. පොදුයි. එන්නේ හැබැයි වකම වැඩ කරනවා නම් ඉතින් වැඩ තමයි නේ වැඩ තමයි. ඒ කියන්නේ පුදුම වටිනාකමක් එකට හම්බෙන හැමදාම. අනිවාර්යයෙන්ම. අනිවාර්යයෙන්ම. ඉතින් ඒක විශාල දැන් ඔබේ ওই වෘත්තියටත් මම හිතන්නේ සැහැණ පහසුවක් ඔබේ රස්සාව. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මේ වැඩ දැන් කරන ජොබ් එක ඇත්තට මේ වගේ සංගීතමය වැඩවලට මාර මේ එලෙසි මොකද මේ දැන් එහෙ ෂෝස් යද්දි මන් එහෙ වැඩි ඉවරන්න පුළුවන් කලින් ඒගොල්ලෝ ඉවරන දෙනවා. ඉතින් අපිට එයාපෝට් එකට ගිහිල්ලා කෙලිම සමහරලාට වැඩ ඇඳුම් පිටින් තමයි ෂෝ එකට යන්නේ. ඔව්. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. ඒ දැන් දෙකම ඉතින් මේක අපි කරන්නේ ආසාවට. ඉතින් අර ආතල් එකක් තියෙනවා පොඩි ඉතින් මේ මේ සින්දු කියන එකේ සංගීතයේ මම හිතන්නේ මේක වෘත්තියක් හැටියට කරගන්න පුළුවන් එක්කෙනෙක්ට මම හිතන්නේ ඒක දැන් ලොකුම සතුටක් ගන්න පුළුවන්. වෘත්තිමේ නෙමෙයි අර්ධ වෘත්තිය. දැන් මේක ඇත්තරම ඔක්කොම major countries වලට දැන් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔය පොඩි පොඩි ඒවාට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ Dubai, US, London ඒ ටික ඔක්කොම ගිහිල්ලා තියෙනවා. ඇමරිකාව, ලන්ඩන්, UK, ඒ කියන්නේ එංගලන්තය, මහා බ්‍රිතාන්‍යය. ඒ කියන්නේ ඔයාලා කියන අංක මම මේ දැන් මම එහෙම ලොකු ගායකයෙක් නෙමෙයිනේ. කියන්නේ 100 කින් දැන් බයි මං රටවල් වලට ගිහිල්ලා තියෙනවා. උල්තිමේ ගායකයෝ ගිහිල්ලා නැති. ඒ කියන්නේ මේ ලංකාවේ ඉල්ලුමක් තියෙන ගායකයෝ සමහර ගායකයෝ US එහෙම ගිහිල්ලා නැහැ. සමහරවිට පාස්පෝර්ට් එක නිසා වෙන්න පුළුවන්. ඉතින් පාස්පෝර්ට් එක ඕස්ට්‍රේලියානු ඕස්ට්‍රේලියානු ඉතින් එන්ටර් වෙන්න පුළුවන්. පිළිගැනීමක් වෙන වෙනසක් පැහැදිලි වෙනසක් තියෙනවා. ඒක විශේෂයෙන්ම කියන්නට ඕන ඕස්ට්‍රේලියානු ප්‍රවේශ පත්‍රය. කියන්නේ බල ගමන් බලපත්‍රය. හැබැයි ලංකාවට එන්න ගන්න ඕනේ. අපි ඔව් දැන් ඔයා ලංකාවට එන්න වීසා ගන්න ඕනේ. වීසා අරන් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් ඩුවල් සිටිසන් නෙමෙයි. ඩුවල් සිටිසන් නෙමෙයි. ද්විත්ව ප්‍රවේශයෙන් නෙමෙයි. නෙමෙයි. ඒකින්ද මේ මේ චන්දිල්ලන්නත් බෑ. චන්දිල්ලන්නත් බෑ. ඉල්ලන්නේ නැහැ. ද්විත්ව ප්‍රවේශයෙන් නොවන නිසා ද්විතීයික ප්‍රවේශයක් වුණත් ඒත් බෑ. ඒත් බෑ. ඒත් බෑ. ඊළඟ ගීතය මිල්ටන් මල්ලවරච්චිගේ ජීවිතයට අතිශයින්ම සම්බන්ධ කලාකරුවෙක්ගේ ගීතයක් තමයි පවන් තෝරගන්නේ. ඒ තමයි අපේ ශ්‍රේෂ්ඨ වික්ටර් රත්නායකයා. එතකොට මේ ගීතයේ රචකයා මිල්ටන් මල්ලවරච්චි නැමැති චරිතය කතරම් ඉස්මතු වුණාද ගාමිණී ෆොන්සේකා වෙනුවෙන් පසුබිම් ගී ගායනා කරලා ඉතින් ගාමිණී ෆොන්සේකා විසින් රචනා කොට දීපු ගීතයක් විට්ටයියට විට්ටයි සංගීතවත් කරේ ඒක තෝරගන්නවා පවන් එයි හිමි වුණත් නුඹලා දේ ඉතින් මේ වෙලෙ ඉතින් මේක අපි ආදරේ පරදිනවා දිනනවා ඉතින් අපි හැමෝටම පොදු දෙයක් මම හිතන්නේ ආදරේ පරාජය ඉතින් මම හිතන්නේ මේකෙන් පෙන්නුම් කරන්නේ බොහොම අයිමුණා තරහනේ. ඒ කියන්නේ ඔව් බොහොම මේ මොකද්ද නිකන් අපි කියන්නේ ඉනසන්ට් කියලා කියන්නේ. ඒ කියන්නේ බොහොම නිකන් තරහක් නැතුව අයිමුණා තුඹ ළඳේ මට හඬන්න අවසර නැහැ. ඒකනේ කියන්නේ අර කියා ගන්න බැරි දුකක් නිමන්නද නැත හෙළු කඳුලක් මගේ මුවසින් බා.
අනිත්ගේ මේකේ මං ආසම මේ මේ කොටස තමයි අර දූවිල්ල පවා මූණ වැදින එක ගාමිණී මහත්මයා මේක වචනයට දාලා තිනවා කියන්නේ ඒක ලොකු දෙයක් ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ normally අපි ඉංග්‍රීසි හින්දු කරන්නේ නැහැ දූවිල්ලක් ඇවිල්ලා මූණ වැදින එක ඔව් කියන්නේ කියන්න තරම් දෙයක් ඒ කියන්නේ මං හිතන්නේ ඒක ලොකු ලොකු මේකක් තියෙනවා ඒක ඊට පස්සේ එතුමාට එතුමාගේ අතිශය පෞද්ගලික හැඟීමක් ඔව් ඉතින් කාටත් පිරිමි පුරුෂ රත්නයන්ට ශ්‍රී රත්නයන් පිළිබඳ විවිධාකාර දේවල් ඇති වෙනවා කියලා නෑ හම්බෙලා නෑ ඒ කියන්නේ පස්සේ කාලෙක හම්බුනම කිව්වම ඒක වැඩකුත් නෑ වැඩකුත් නෑ එතකොට හිමි වෙන්නම ඕනත් නෑ එහෙම එකක් තියෙනවා ඉතින් සමහරවිට තනියෙන් ආදරය කරනවා ඇය දන්නේ ඔහු දන්නේ ඇය ආදරය කරනවා ඔහු දන්නේ තව එකක් තමයි කැලුම් මංකල් මම මේක තෝරගන්න මේ මේ වැඩිපුරම මේ පෙළඹුණේ වික්ටර් රත්නායක මහත්මයා කියන්නේ මේ වික්ටර් අංකල් කියන්නේ මගේ ඇත්තටම ලයිෆ් එකේ ආසම ගායකයා කියන්නේ මගේ සීයාගේ ගීත වලට වඩා මම වික්ටර් අංකල්ගේ සින්දු තමයි වැඩිම අහන්නේ ඉතින් මේ අර අපි ඉස්සෙල්ලා කතා වුණා වගේ මම නම් ආරාධනා කරනවා වික්ටර් අංකල්ට මේ මේ වැඩසටහනට ඇවිල්ලා මේ පුටු ඉඳගෙනම මම හිතන්නේ ඒක තමයි හරිම මාන ඕන මම ඒක වෙන්නේ මම හිතන්නේ එදාට ඒක ඇතින් අපිට හඳුන්වන්න පුළුවන් මම මට නොවන මා හැදූ ගී ඔව් මට නොවන මා හැදූ ගී රූ හැදූ ගී මම අපි පොඩි ලෑස්ති වෙමුකුත් තිබ්බා අපි පසු කාලෙක බලමු මොකද වික්ටර්ය මල්ලවඩච්චිට හඳලා තියෙන ගීතාවලිය අපේ ජනප්‍රියම එක මම හිතන්නේ සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සීනේ එතකොට ඔය දිනේක රන්සලු පළඳා ආවාදරේ වීණා නේද වීණා දෙයදර විලිකුන් සුරත් පළේ ඔබයි මමයි මෙවූ සීනේ ලෝම මැකියයි හින්දුමති හා එතකොට වික්ටර්යගේ සොහොයුරා සෝම්පාල් රත්නායකයන්ුත් හදලා තිනෝ මල්ලවරච්චිට ගීත පෙළක් ඒ අතර එකක් තමයි සඳ උතුරා ගංගාවි ආත්ම එදායිවිල කිව්ව පවුන තෝරගෙන හිටියා නමුත් ඒක මම චුට්ටක් වෙනස් කරා මොකද ආත්ම එදා ගායනා කරපු නිසා සිහිනේ ඔබ මට පෙන්නනවා නම් මේ සෝම්පාල් රත්නායක අද ගීත මේ මේ මිටනයිගේ ඔක්කොම ගීත එක්කව කරාම 1000ක් නෑ නේද 1000ට අඩුයි හැබැයි සමස්තයක් හිට්ස් තියෙන ඒ කියන්නේ 800ක් විතර ඒ ඔක්කොම හිනි පෙත්තේ තියෙන ගීත ගීත ඔව් මම කිව්වේ අහක දාන්න ගීතයක් නෑ ඒ වගේ සර්ලිගී වැඩසටහන් මම හිතන හතක් විතර කරලා තියෙනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි. ඔව් ඒක වික්ටර්ක තමයි මේ මේ වික්ටර්ය තමයි හුඟක් වෙලාවට ඒකට සම්පූර්ණ පසුබිම පිළියෙල කරන්නේ. සහ මිටනයිට් ගීත ටික හදලා දෙන්නේ. ඒකෙන්ද වික්ටර්යට අපගේ ස්තුතිය සදා පිරිනැමෙන්න ඕන. මල්ලවර්ච පවුල වෙනුවෙන් මම ඒ කියන්නේ. ඒ වගේම වැඩිම ප්‍රතිනිර්මාණ. ඇදිච්ච ගායකින් අතුරින් එක්කෙනෙක් මල්ලවර්ච්චි. කවර්ස් ප්‍රතිනිර්මාණ කියලා මම හඳුන්වන්නේ. අවස් වැඩිම කියලා දෙන අවපරපුරත් එක්කෙනෙක් ඒ අතර එක්කෙනෙක් මල්වර්චිගිත් තමයි අනිවාර්යයෙන් වැඩිපුර කියලා තියෙන ඒ කියන්නේ මල්වර්චිගිත් ගීත කියලා තියෙනවා. ඉතින් මේ ගීතය හමු මේක මේ අවන්ටත් ජීවිතේට පොදු ගීතයක් අහිමි වුණත් උඹලාදී මට හඳන්න අවසර නැහැ. අහිමි වුණත් නුඹලන්දි මට හඬන්න අවසර නෑ අහිමි වුණත් නුඹලන්දි මට හඬන්න අවසර නෑ අහිමි වුණත් නුඹලන්දේ මට හඬන්න අවසර නෑ ගෙලෙන්නේ හාකිද නුඹේ සුවඳවත ඉතියා සුලං මගේ මුව සිම්බා අහිමි වුණත් නුඹලන්දේ මට හඬන්න අවසර නෑ නොපෙතූ අතකට අත දුන් දවසේ හිලූ දුක් සුසුම්
මගේ මුව සිම්බා අහිමි වුණත් නුඹ ළඳේ මට හඬන්න අවසර නෑ කියා ගන්න බැරි දුකක් නිමන්නද නෙත හෙළු කඳුලක් මගේ මුව සිම්බා අහිමි වුණත් නුඹ ළඳේ මට හඬන්න අවසර නෑ නුඹ කැන්දන් ගිය මංගල රිය නැගි දූවි වලාවු මගේ මුව සිම්බා අහිමි වුණත් නුඹ ළඳේ මට හඬන්න අවසර නෑ අහිමි වුණත් නුඹ ළඳේ මට හඬන්න අවසර නෑ මේක මේ සියගේ සින්දුකුත් තියෙන අවසර නැත මට ඔබ අත ගන්නට බැමි බැඳ ඇතලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදීම මතු ඔබ හිමි කර ගනිමිලාදී ඒක මේක වුණ යාකරද යාකරන්න පුළුවන් මේ මේ සියගේ සින්දු වලින් ඔබ ගායනා කරන්න වේදිකාවට ආපුවාම වැඩියෙන්ම ගායනා කරන්න වෙලා තියෙන ගීතය මොකක්ද දෙපාර තුන්පාර අවසර නැත මට තමයි වැඩියෙන්ම අදගාල ඉල්ලන්නේ වැඩියෙන් මොකද මේ ගොඩක් කවස් හැදෙන අවසරන්ත මට ඔබ ගාව වෙනුවේ මේ මම ඉන්නේ මේ මෑතකදී ගොඩක් ජනප්‍රිය වුණා බයි අවසරන්ත මට තමයි අතරම මොකද වීදි කොනේ සඳෙන්නේහා යුරුතල එතකොට යුරුතල ඉතින් දැන් අතරම දැන් වීදි කොනේ කියන්නේ බොහොම දුප්පර ගීතයක් හැබැයි දැන් වීදි කොනේකට ගහනකොට ඩාන්ස් කරනවා රොත්තවල් දැන් ඩාන්ස් කරන වීදි කොනේ මම පීකි පුතු කියනකොට දවසක් තියෙවිත් මං හිතන්නේ මෙහෙම දවසක් තියෙවිත් මේ අමල් ඇවිල්ලා මේකේ ගායනා කරාට පස්සේ හොය හොය ගෑනුණා මොකද අමල් දැක්කොත් පොඩ්ඩක් හරි කියන්න කියලා වේදිකාවල් වලදී ඉල්ලා සිටිනවා මේ බොහෝලට මට මේ මම බින්දා අත්දැකීමක් අවසර නැතුව මට පොඩ්ඩක් කියමු කියමු ඔව් පොඩි සහයෝගයක් දෙනවද සහයෝගයක් සපෝට් එකක් අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දෙසේ එනමුදු උපදින හැම භවයකදීම මතු ඔබ හිමි ගනි මිලදේ බොහොම ස්තුතියි එතකොට මේ ස්ටැන්ලි පීරිස් එක්ක කියන සබැඳියාව අර ක්ලැන්සුජ වාදනයෙන් එක්ක තිබිච්ච සබැඳියාව ලූෂන් බුලත් සිංහල සහ මේ කෝට්ටි ගැන පොඩ්ඩක් කියන්න එපා අපේ මේ නිෂ්පාදකතුමත් කෝට්ටිනේ අපි දෙන්න පල්ලේ ඉන්නකොට අපිට ඔව් දැන් මේ පොඩි නිකන් අපිට ඇවිටිල්ලකුත් කරා මේ කෝට්ටි ගැන බල බල කිරීම ඔව් දැන් කෝට්ටි කියන්නේ ඉතින් ඒතර මට්ටමක ශ්‍රී ලංකාවේ ඔව් සංදිස්ථානය අනිවාර්ය එතකොට ආනන්ද ශාස්ත්‍රාලය තමයි සිය ඉගෙනුම් ලබන්නේ සිය ඉගෙනුම් ලබන්නේ ඒ වෙනුවෙන් තමයි ඔවුන් තමයි එකතු වෙලා සඳවබයි පියාණනි කියන ප්‍රසංගය සංවිධානය කරන්නේ එතකොට මම හිතන්නේ සිය නැති වුණු අවස්ථාවේදී විය වූ අවස්ථාවේදී ආනන්ද ශාස්ත්‍රාලයටත් මම හිතන්නේ මම පොඩි වෙලාවක් ගිහින් දේහය බුහුමන් දැක්වීම සඳහා අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම මේ මම හිතන්නේ තාත්තත් සෑහෙන උපරිම රනිල් ලුත් සෑහෙන ඒ කෙරෙහි අවධානය යොමු කරන විද්‍යාලයට අවශ්‍ය කරන අවස්ථාවලදී නේද? ඔව්. ඇත්තටම දැන් කෝට් එක ගැන කතා කරොත් ඉතින් මම හිතන්නේ දැන් අපේ පාරේ මම හිතන්නේ ලූෂන් බුලත් සිංහල මහත්මයා ඉන්නවා. එතකොට අපි සීයා ෂෙල්ටන් වීරරත්න එතකොට ක්ලරන්ස් අංකල් පොඩ්ඩක් පල්ලා. එතකොට වික්ට අංකල් තව මේ පැත්තට. ඉතින් ඔහොම මම හිතන්නේ කලාකරුවන් ඉන්න පාරක් ඒක. පාරක් ඔව්.
දැන් ඉතින් ශබ්දකාරයෙකුත් මම හිතන්නේ පල්ලෑහැරලා තියෙනවා ස්ටුඩියෝ එකක් තියෙනවා ඉතින් බොහොම දැන් මේ ඇවිල්ලා ඉන්නේ මහගෙදරද මහගෙදර තමයි ඔව් මහගෙදර දැන් මහගෙදර කවුද ඉන්නේ මහගෙදර ඇත්තරම මේ දවස් ටික දැන් අපේ අම්මා දැන් මගේ අම්මයි තාත්තා ඇත්තරම දැන් ලංකාවට ආයිස්ත්‍රි පදිංචියට එන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ දැන් තාත්තා තාම අපේ නංගි එයාගේ ඉගෙනීම් කටයුතු ඉවර වෙනකන් තමයි තාත්තා ඉන්නේ ඊට පස්සේ තාත්තා යවත් වෙනවා මාත් වෙනවා ඉතින් එතකොට එහි තියෙන පුරවේශිකම් සියලු ඒක මම දැන් ඩිවෝස් සිටිසන්ෂිප් පරව මේවා දැන් කෙරෙහි අවධානය යොමු කළා යොමු කරන්න වෙනවා ඉතින් එතකොට මෙහෙටම කොට දැන් නංගි විතරයි එතකොට එහි ඉතින් තාත්තත් ආපුවාම එයා එන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද එයාගේ නෑ එන්නේ නෑ මම හිතන්නේ මෙහෙට වෙයි කියලා දිනියක් කරට් කරට් මේ නංගි නම මොකද්ද අනුපජ මල්ලවාර අනු අනුපජ අනුපජ මල්ලවාර ඔයාගේ සම්පූර්ණ නම මොකද්ද පවන් ඉඳුවර මල්ලවාරච්චි පවන් ඉඳුවර මල්ලවාරච්චි ඔව් දැන් මේ බොහෝ දේවල් දැන් රනිල් මල්ලවාරච්චි නිරාශ පෙරේරා මල්ලවාරච්චි නිරාශ බොහෝලාට පෙරේරා කියලා තමයි අපි එයා ඉතින් ආස් පෙරේරාලා ෆයිට් එකනේ ඔව් ඔව් අමල් ලංකල්ලා කට්ටිය සෙට් වෙනවා අපිත් එක වලි පෙරේරා තමයි ඔව් අපි දැන් මේ මේ දෙරණින් තියත් කරන හැමදාම නතරට ක්‍රිස්මස් විත් පෙරේරාස් ක්‍රිස්මස් විත් පෙරේරා ඒ කියන්නේ පෙරේරාලා සෙට් එකම ඔව් ඒ කියන්නේ මේ මේ දන්නේ නැතු පෘතුගීසි වෙයිද දන්නේ ඒ වෙයිද දන්නේ ඊළඟ ගීතේ මේ ස්ටැන්ලි පීරිස් එක්ක කියන සම මේ විශේෂයෙන්ම ගුණරත්න ආර්යවංශයන් ශ්‍රී ලංකාවේ අර අපි මුලින් කියපු මේ මල්ලවරච්චි තමයි ග්‍රැමෆෝන් යුගයේ අවසාන ගීත ඇටිය නිකුත් කරන්නේ ඒ එකම වගේ ඔහුට තමයි අවස්ථාව ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ කැසට් විප්ලවයේ පළමු කැසට් පටය ශ්‍රී ලංකාවට පළමු කැසට් පටය නිකුත් කරන්න ගී ගයන්න ලැබෙන ගායන ශිල්පියා එතකොට විජය රාමනායක සහ කුලරත්න ආරියවංශ දෙනා තමයි මේ ඒ සඳහා සම්පූර්ණ බර කරට ගන්න මේක අනිවාර්යෙන් කමාරු කාර්යයක් ඒ කාලේ ප්‍රේම් දිසානායකයන් ඔහුගේ පොතෙහි ඔහුගේ ජීවන චරිතයල ලියා තිබෙන ප්‍රේම් ප්‍රේම් පුරාණේ පොතේ සටහන් කරලා තිනවා ප්‍රේමය තමයි සම්පූර්ණ මේ කැසට් පටේ කවර කවර නිර්මාණය කරලා තින්නේ සහ මේක බෙදා හැරීම සඳහා ස්කූටරේ තමයි හතර වටේම ගිහිල්ලා තියෙන්නේ ඒ කියන්නේ ඔය එනි ටයිම් එනිවෙයා කියන කැසට් පටේ මිලිටන් මල්ලවරච්චි ඔව් ඒක විශේෂත්වය තියෙන ඇත්තරම කැසට් එක ඉංග්‍රීසි වලින් තමයි නම එනි ටයිම් එනිවෙයා මිලිටන් ඔව් ඇත්තරම කලු මංකල් මේ ළඟදී දැන් ඔකේ කැසට් කීපයක් නේ ඔකේ මේ රිලීස් කරේ ඉතින් 40යි නේ ඒ කාලේ රිලීස් ගන්න කැසට් ප්ලේයර්ස් හැමෝටවත් දැන් ඔව් eBay වදානවනේ eBay කියන අර ඔන්ලයින් වෙබ්සයිට් දැන් මේක තියපු මේක හම්බෙලා තියෙන එක්කෙනෙක් ඇත්තරම මේක විකුණන්න දාලා තිබ්බා ඩොලර් 500 ගන්න මනුස්සයෙක්ගේ සමාජිකින් පෙරකගේ සතුම්ලත් පිරිසක් ඕන් ඒවා සුරක්ෂිත කිරීම සහ සංරක්ෂණය කිරීම ඔහුගේ ප්‍රධාන රාජකාරි අන්නාරි ඒක මොකද කැසට් කැසට් බලා ගන්න හරිම අමාරුයි ඒ කියන්නේ එකතු කරොත් ෆංගස් අනිවාර්යෙන් බැඳෙනවා කැසට් ප්ලේයර් එක පාවිච්චි නොකිරීම අ හේතුව මමත් විඳිනවා මං ගාවත් කැසට් පට සැරිගතු ප්‍රමාණයක් තියෙනවා දැන් එය ප්ලේ කරන්න තනන්නේ ඒ කියන්නේ තීන කැසට් පටත් කැඩිලා සමහර තැන්වල ඇත්තරම මම දැක්ක දාලා තියෙනවා ඔය මේ අපි ඔන්ලයින් කැසට් පට කැසට් ප්ලේයර්ස් ගන්න. ඒක අරන් යනකොට සම්පූර්ණ මේ අර පිළිල වැදිනා. ඉතින් සෑහෙන කාර්යයක් කරනවා. මම කතා කරා වැඩි ස්ටැන්ලි අයියාගේ ගීත සහ මල්ලවරච්චි. ඒ අතුරෙන් මේක ප්‍රියසූරසේනගේ ගීතේ තෝරගන්න විශේෂයි. සුරෙන් මිදීලා කියන ගීතය මම ඉතාම කැමති ගීතයක් ප්‍රියංකල්ගේ ප්‍රියංකල්ගේ පොඩි මතකයක් තමයි මේ මම ඉපදුන වෙලාවේ ප්‍රියංකල් ඇත්තරම අපේ අම්මට මේ අපේ තාත්තගෙන් ෂෝස් යනකොට ප්‍රියංකල්ට කියලා එනවා පොඩ්ඩක් මේ බත් එකක් තියෙනවා මේක පොඩ්ඩක් ඩ්‍රොප් ගන්න මේ ගෙදරට ඉතින් ප්‍රියංකල් අපේ අම්ම කියනවා වෑන් එකක් තිබ්බ හයිඑස් එකේ හයිඑස් එකේ ගිහලා බත් එහෙම දීලා නැතිනම් ඔව් පිළි මතකයක් තියෙනවා සුන්දර මිනිස්සෙක් තමයි ඔව් ප්‍රියංකල්ගේ ඔව් ප්‍රියයා තාම මේ මානෝ මම සඳහාවිල්ලා මේ ඔහු ප්‍රිය කරපු සහ ඔහුගේ ජීවිතය ඇතරම ඒ වෙනම චාරිකාවක ආපු ශිල්පියෙක් හුඟක් එයත්
අතිශය ස්වතන්ත්‍ර නිර්මාණ තමයි නිර්මාණය කරේ. පස්සේ කාලික ඔය හින්දි ගීයක් දෙක සඳහා මේ ආශාව නිසා කෙරුවා කියලා කිව්වා. මේ සිංහල වචන ටිකක් ලියලා එහෙම එකක් කෙරුවා. අපි අද එහෙමනම් අහනවා අපි මතක් කරනවා මේ තිදෙනා ස්නෙල්පීරිස් කෙනස් ශ්‍රී ලංකාවේ තවත් අපූර්ව නාද සිත්තරෙක්. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. හැදු හැම ගීතයක්ම මල්ලවරච්චිගේ පැත්තෙන් බැලුවත් මම හිතන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. ඒකත් මුණුපුරා විසින් උපහාරමය පිරිනැක් හැටියට තමයි අද මේ ගීතය ගායනා කරන්නේ. අපි හම් ඇසුරින් මිදීලා ඔබ ගෙලොවේහි සැඟවි හිඳින් මා වෙන් වී මෙසේ නොමැකි තියේනම් ඔබගේ සිතේහි මගේ ආදරේ මායලි එනතුරා රැකවල් සදාලා සීමා මවාලා වෙන් වේවිදෝ ආදරේ දෙසිතේ කතාවි දලුලා වැඩි ආවි රහසෙමයේ ආදරේ හිඳින් මා වෙන් වී මෙසේ නොමැකි තියේනම් ඔබගේ සිතේහි මගේ ආදරේ මායලි එනතුරා අන්නෙමයි එහෙම වුණේ. එහෙම තමයි වුණේ. කියන්නේ සැඟවි නොමැකී තියෙම ඔබගේ සිතේ හිර මගේ ආදරේ මායාලි එනතුරක්. අපි තවත් විරාමයකට යනවා. ඉක්මනින් නැවත හමු වුණ අපේක්ෂාවෙන් අපිට එවපු අදහස් සුදාස් කීපයකත් ඔබට කියන්න බලාපොරොත්තු වෙන මේ විරාමයේ පාර. මා නොවන මම හොඳයි අද පවන් මල්ලවරච්චි එක තමයි අපි මේ සන්ධ්‍යා භාගයේ රාත්‍රී යාමයේ ගත කරන්නේ. ඉතින් නේද ප්‍රියමිත මිත්‍රනි දැන් මම හිතනවා ඔබ සංසන්දනය කරනවා සීයාගේ හඬ තියෙනවද නැත්ද ඔයාගේ සංසන්දනාත්මක දේවල් මං කමක් නැහැ මොකද මිල්ටන් මල්ලවරච්චිගේ මුණු පුරාණේ බොහෝ වෙලාවට මේ තුන්වෙනි පරම්පරාව තමයි ප්‍රධාන ගායන ශිල්පියාගේ හඬට සමාන බිහිවින් සමාන හඬවල් උපදින්නේ ජනිත වෙන්නේ කියලා අපි මේ බොහොම
මේ ලෝකේ නිකන් සැරිසරලා බලපුවමත් අපිට දැනෙනවා අපිට ඇහෙනවා පේනවා. ඉතින් ඒක තමයි මේ අතරේ ඒකම මේ අපිට අදාසුදාසය වූ අය අතර මේ මහින්ද කරුණාරත්න කියලා අපේ රසිකේ කොහු කියනවා මේ වැඩිපුර පැමිණෙන ආරාධිතයර කතා කරන්න දෙන්න සහ මේ තබ්ලා එකක් යොදා ගන්නවා නම් මේක තව ටිකක් උප වැටි වෙලා මේ 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 ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ වෙලා තියෙන්නේ ඒකම මේ බොහෝ වෙලාවට භාවිත කරන ඉංග්‍රීසි වදන් සිංහලට ට්‍රාන්ස්ලේට් නොකර ඉන්නවන හොඳයි කියලා තමයි සටහන තියෙන්නේ නමුත් ඉතින් මේක බලන මේ හද්ද සිංහල ජනතාව ඉංග්‍රීසි පිළිබඳව සමහර වෙලාවට අපි මේ මේ අයිටම්ස් අයිතමයන් පිළිබඳව කතා කරන දේවල් ඔවුන් ඇත්තරම තේරුම් යන්නේ නැහැ බොහෝ වෙලාවට මේ අපිට ඔබ ඔය කියන කොටසටම හින්ද ඇතුළත් වුණා මේ සර් අරගමු අර ඒ කියපු වචනේ මොකද්ද කියලා අහපු අවස්ථාවල් තියෙනවා ඇත්තටම මේ අපේ වතුවල කිඩි කඩා ගන්න පොල් කඩන අපේ මේ මෙහෙය කරන මේ අපි වෘත්තිකින් ඉන්නෝනේ එහෙම එක්කෙනෙක් මේ නග්න උඩුකයකින් එහෙලා තමයි ඇවි මොකද්ද ඒක කියන එක කියපු වචනේ ඉතින් ඒ වගේ මොකද මේ ඔබ වැනි අයට මං හිතන්නේ මේ ඒක අවශ්‍ය වෙන්නේ නැහැ ඔබ මම හිතන්නේ භාෂා ද්විත්වයේ මොහොඳ හැටි දන්නා අය වෙන්නේ නැති එතම මම නම් කියන්නේ ඉංග්‍රීසි දන්නේ බොහොම පොඩ්ඩයි මේ සිංහල භාෂාව නම් යම් කිසි ප්‍රමාණයක ටිකක් දන්නවා ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය කරන්න අනුවර්තනය කරලා ඒක කොහොමද මේ මෙන්න මේකයි භාවිත කරන්න කියන එක කියන්න වෙනවා සහ මේ බොහෝ වෙලාවට කතා කරන්න වෙනවා මොකද ගීත හතයිනේ තියෙන්නේ ඉතුරු ටික ෆිල් කරන්න වෙනවා සහ සමහරු පැහැදිලිවම ඇවිල්ලා කියපු දැන් ආත්ම වගේ කෙනෙක් කියලා මට කතා කරන්න බෑ උඹ දිගට කතා කරන් ඵලයක් මොකද ඒගොල්ලෝ කතා කරන අය නෙමෙයි ඉතින් මේ වගේ අවස්ථාවකදී මම මේ වැඩසටහනේ පැයකමාර සම්පූර්ණ පුරවන්නට අවශ්‍යයි ඒක හින්දා තමයි හැබැයි ඔබේ මේ ඔබ ගුඩ් ලක් කියලාත් තියෙනවා බොහොම ස්තුතියි මේ ඒ වගේ මේ මහින්ද කරුණාරත්න තමයි එහෙම අපිට සටහන් කළේ වල තියෙන්නේ එතකොට මිල්ටන් මල්ලවරච්චි නැමැති ගීතඥයා ඔහුම තනු හදාගෙන තියෙන සෑහෙන ප්‍රමාණයකට ඒවා තමයි මේ මේ ප්‍රණසයියා ස්නැලයල එහෙම මේ සංගීතවත් කළා තියෙනවා ඒ වගේ ඒවා ටික මතක් කළොත් අවසර නැත මට එතකොට සීනින් ඩොම් මට මහනිසෝබ මහායදා දවසක් තියේවි ගමනේ ගිම්නියු පියාපත් සලා ඒ ඔක්කොම මේ මගේ සීයාගේ ගීත තනුව එතකොට මේ ඔහු ගීතයක් හදන දින තියෙන පිටස්තර ශිල්පියෙකුට ඒ තමයි ඒ කාලේ මම ප්‍රකට සඳර්ශන සංවිධායකෙක් හිටියා අපි හිතවතෙක් උම මේ මේ කියන්නේ සෑහෙන මහ පරිමාණයෙන් ප්‍රසංග සංවිධානය කළා සම්බන්ධීකරණය කරේ ඔහු ඒ තමයි ජයතිස්ස හෙට්ටිආරච්චි ඔහුට ගීතයක් හදලා දීලා තියෙනවා මොකක් මතකද ගීතේ මතක නැහැ හැබැයි ඒක ඒක මේ මේ ජාති සංකල්ප හදලා තිනවා ඒක තමයි අපි සීයා ලයිෆ් එකේ හදපු එකම මේ මේ සංගීතවත් කර ඔව් සංගීතවත් කරපු ගීතේ පොද කම්මැලි කමට යා හදන්නේ නැහැ මං ඉතින් තාත්තා කියනවා ඔහොම කම්මැලිලු මේ ලිමාන් වේදිකාවේ සිද්දු කියන්න ඔව් ජීවිතේ කරත් එම එකම කන්සර්ට් එකනේ ඉන්ඩෝ මිල්ටන් ප්‍රණාම BMSH එකේ කරා ඇත්තට විතරයි කරේ ඉතින් අංකල් දන්නවද ඔව් මම දන්නවා ක්‍රිකට් බලන්නයි අලි රෝමියව බලන්නයි තමයි ආගේ ආසාව දී. සහ මේ හින්දි ගීත ගන්න. බුදුන් තරම් අහන්නයි සහ මේ පැත්තකට කයිවාරුවක් ගහගෙන ඉන්නවා. මොන මොන හරි යා කියන දේවල් දේශපාලනේ තමයි කතා නොකරන මාතෘකාව. ක්‍රිකට් තමයි බහුලව කතා කරන මාතෘකාව කතා කරන්න බැරි වුණොත් ඉන්න ෆෝන් එකකින් කොහෙට හරි අපි එතකොට අර චූටි මොබයිල් පාවිච්චි කරේ. අහලා වෙලාවක් අවේලාවක් නැහැ. ඕන වෙලාවක කතා කරනවා. සමානලාට මහරෑගේ प्रसंग गिहिल कथाखंड संपूर्ण तरगे विस्तरेम किन्वे सनाचय सूर्य ऐ टिपुने मुखदू अद तरपार गहुअद ये आदि वशंगेलु देव कऊद एलु कैच हार्ट कैच एवगे अहन इतकोट मे मे मिल्टन मल्लवाड़ी हेम सुंदर वादेना ईट पास मे मल्लवाड़ी की अवैमीन उबेपिया අනිල් මල්ලවරච්චි එයා සමහරයට ඔය මැච් එකක් පෙරදුනොත් එහෙම පැයක් ඉතින් කතා කරගෙන ඉන්නේ. ඉතින් ඔක බොහොම සුන්දර වේක අත්විඳිනවා. මේ මේ අපි බිරිඳේම යනවා රනිල්ද දැම්ම තියන්නේ. ඉතින් අර මුළු සමස්ත තරගයේම
विचार विवेचनात्मक क्रिकेट गहलाम क्रिकेट गहलता है स्पोर्ट्स मम क्रिकेट मे बलांड क्या मंगे क्रीडा कर शारीरिक योग्यता मगे सीयत करा एक सीयत बॉडी बिल्डिंग करा बॉक्सिंग करा फुटबॉल तत्र में एक मार में लुकदे मुकदे अद काले दें अद इन गायक गायिका इन मंगिता संगीत वितरणी गोलू इन थिंग इतनी काय वर्धन एट ने फुटबॉल ने क्रिकेट ने थिंग एक काले प्रिया सूर्य से प्रिया जय इल्ला में होंदा वॉलीबॉल प्लेयर वॉलीबॉल सा स्विमर स्विमर होंदा दक्ष पीनुम करवे सा पीनुम क्रीडक के वगे में वॉलीबॉल दक्ष वॉलीबॉल क्रीडक के तपे हालत है इरंग गीते अभी यानी अनित मिल्टन की अनित मिल्टन ओ मेके मोखर विशेषत्व को बढ़ती है මේ ගීතේ මගේ උපන්දින කියන ගීතය ඇත්තටම මං පළමු වරට ඇහුවේ ප්‍රියංකර අංකල් ප්‍රියංකර පෙරේරා අංකල් කියනවා ගායනා කරනවා ඉතින් ඇත්තටම අපි දැන් ඉස්සලා කතා වුණා වගේ අංකල් මේ දැන් තවත් ගීතයක් තව තියෙනවා මේකට පස්සේ අපි ගායනා කරන ඉතින් මේ ඔක්කොම ගීත මට මම අහලා තියෙන්නේ ඒ තාත්තලගේ පුතුන්ගෙන් තමයි මං අහලා තියෙන්නේ ඉතින් දැන් ශ්‍රේෂ්ඨී මං හිතන්නේ ඉන්න පිරිසක් මේ තාත්තලගේ පුතුන්ට නැත්තම් තුංගනි පරම්පරාවට අරව මේව අකුල් හෙලන ඒ කාලෙත් හිටියා අදත් ඉන්නවා හැබැයි මගේ මතය ඇවිල්ලා මං හිතන්නේ මේ මේ පුත්තු මේ ගීත ඇත්තරම අර ඒගොල්ලන්ගේ පරම්පරාවට මං හිතන්නේ නියෝජනය කරා ජීවත් කෙරේ ජීවත් කෙරේ දැන් මේ ගීත ඊළඟට මං ගායනා කරන්න යන ගීත සුනිල් සුබරතන මහත්මයා ඉතින් මං හිතන්නේ ප්‍රියංකර අංකල් තුරු චාලක ආරෝෂ්ලා මං හිතන්නේ ලොකු මෙහෙමක් කළා තියෙනවා අමල් අමල් අංකල් අපේ තාත්තලා එතකොට සතිෂ් පෙරරා මතක් කරන සතිෂ් අංකල් මතක් කරනවා ඉතින් ඔය ලොකු සෙට් එකක් නේ ඔක නේද ෂාක් බෙක් ෂාක් බෙක් ප්‍රියන්ත ෆර්නෑන්ඩෝ ප්‍රියන්ත ප්‍රියන්ත මොකද ප්‍රියන්ත ෆර්නෑන්ඩෝ නොසිටින්න සීටීගේ ගීතාවලිය ඒ කියන්නේ සමහර ඒවා පැටි හරි පරණයි පරණයි කවුරුත් අහලා නැහැ අහලා නැහැ ඒව අලුත් කරලා දුන්නේ එයා තමයි ප්‍රියන්ත අංකල් කොහමරි ප්‍රියන්තය ඉඳලා ඔහු නැති වුණා ඔව් හිටියත් ඒ ටික තමයි නැතිවලා නැති වෙලා වගේ තමයි සීටියු ගැන විතරයි කතා කරන්නේ ප්‍රියන්ත ෆර්නෑන්ඩෝ ගැන කතා කරන්නේ දැන් තුන්වෙනි પરම්පරාව අපේ කොන්රඩ් තිසර ෆර්නෑන්ඩෝ එයාත් සීටි ඔව් කොන්රඩ් තිසර ඔව් වෙයි මේ එයාත් මොහිතර හිටන් දොර ඩිස්පත් වෙයි SMS ඉන්න SMS ඉන්නෝ ඒත් MS ෆර්නෑන්ඩෝ කිව්වා ඉතින් අපි එදා ඔහු ඔබේ ප්‍රසංගේ ගායනාත් කරා මේ මිල්ටන් පෙරේරාගේ මං හිතන්නේ දැන් මේ චලකගේ පුත්‍රයත් චමත් ශේත්‍රීනෝ දැන් අමල්ගේ පුත්‍රයත් ඉන්නවා ඔව් එතකොට ප්‍රියංකර අංකගෙත් ඉන්නවා ඔව් කවුද නදිමාල් ඉන්නවා දිල්මින් ඉන්නවා දැන් ඔබ ඉන්නවා අර කලින් කට්ටිය කිව්වේ පියානෝ නේද පියානෝ වාදකයෝ දැන් ග්‍රෑන්ඩ් පියානෝ වාදකයෝ මේ ග්‍රෑන්ඩ් පියානෝ වාදකයෝ දැන් යාල පියානෝලානේ මේ ග්‍රෑන්ඩ් පියානෝ වාදකයෝ ග්‍රෑන්ඩ් සන්ස්ලා ග්‍රෑන්ඩ් සන් හරි අපි එමනම් මේ ගීතය ගායනා කරනවා උපේන්ද්‍ර ෆර්නෑන්ඩෝ මම උපේන්ද්‍රය කොහෙද ඉන්නේ කියලා කොමරි ශ්‍රී ලංකාවේ නෑ ඔහු එතරක පදිංචි වෙලා ඉන්නේ මේ තවත් ශ්‍රී ලංකාවේ මේ ගීත වංශයට අරුමැසි ගීත පෙළක් ගොඩාක් නෙමෙයි සුළු ප්‍රමාණයක් නිර්මාණය කළා තුන හැබැයි ඒවා හරිම කැපිපෙනෙන ගීත මේකත් කරුණාත් අමේසිකරන්ගේ වදන් ලොවේ විසිනතුරු නොමියෙන නොහැරෙන කුසුමක් පිපිදී ඇතත් සිතේ උදේ පුපුදු වී හවසට මැලවෙන මල් නැතුවට මට කමක් නැති මේ එක පොඩි නෝකාඩුවක් තියෙනවා මේ මේ ගීතය දිහා බලපුවම මේ ඔබේ උපන්දින ඔබ දුන් මල් මගේ උපන්දින ඔබ දුන් මල් දෙක කඳ දෙව පාමුල පුද කරලා අපේ පැතුම්ල සඳ පායනට පැතුෙමි දෙව්ලෙහි වැඳ වැටලා ඉතින් අර අරකේ මේ හිතේ කුසුමක් පිපිලා තියෙනවා ඒක තියෙනකොට වෙන මල් මොකටද මට කියලා එකක් තියෙන්නේ දෑසින් ගිලිහෙන කඳුළු බින්දුගෙන හද තුල පිපිමල තෙමන් නිමි සිහිනෙන්වත් කිසි වෙනසක් නොවම මෙලෙසින් නිරතුරු වසන්නේමි දැන් මට පොහේ කැවහි වතුර අරෝමේ මොනවත් නැතුණත් ඇස් දෙකේ තියෙන කඳුළු බින්දු වලින් මේ මල තෙමලා මම ඒක ඒකේ තියෙන ජීව ගුණය තියාගන්න කැක් කරනවා ඒ තමයි ඔබට පිදු ආදරේ ඒක තමයි මේකේ මේ ගීතයේ තිබෙන කරුණරත්න අබේසේකරයන්ගේ ගීතවල තිබෙන මේ අරුමැසි අරුම අරුත ඒක තමයි දැන් අද
පවන් ගායනා කරපුවම කියන්නේ පවන්ට ඕන සෑන්න ඉස්සරහට දාගත්තොත් සැප 1 සැප 1 සැප 1 අපි මේ ගීතය අහනවා පවන්ගේ අනි मगे उपन दिन उब तुन मल देख कंद देव पामुल पुत करला अबे ते तुम लोव संद पायन्नट पैतूर में देव लही वेंद वेटिला मगे उपन दिन उब तुन मल देख खंद देव पामुल पुत करला अबे पे तुम लोव संद पायन्नट पैतूर में देव लही वेंद वेटिला विसन तुरु नोमियन नोहेलन कुसुमक पिबीती एतक सिते उते पुपुदुवी सवसट मेलविन मलनति वड मट कमक नति ඔබේම කියලා ගීත මුකුත් නැද්ද? අතරම මම ගීත 6ක් විතර හදලා තියෙන්නේ. අවසනාවට කවුරුත් අහන්නේ නැහැ. ඒ නිසා 100 කිරීම තමයි ඉතින් අපි කියන්නේ. හැබැයි දැන් මගේ පොඩි ටාගට් එකක් තියෙනවා. මොකද දැන් මගේ තාත්තාට තියෙනවා ඇල්බම්ස් 10ක් විතර. එයාගේ සිද්දු 4ක් විතර ඉතින් මගේ මලයි අද දවසයි. මම බැලුවේ දැන් ඒ ටික අරගෙන එහෙම කියන්නේ. එතකොට මම මගේ තාත්තගේ සිද්දු කියනවා වගේ. ඔව්. දැන් ඔ මේ මේ ප්‍රියන්ත ෆ්‍රෙන්ඩුටත් හැබැයි එයාගේ හැදිච්ච සින්දු වෙරළි මුහුදු වැල්ලි වගේ ගීත නිරංජනා කාටද වගේ ජනප්‍රිය වුණා. ප්‍රියංකර අංකල්ටත් තියෙනවා මම හිතන්නේ. ඔව් සදානා. සදානා. ඔව්. දැනට ගායනා කරපු අන්තිම ගීතේ මම දීලා දුන්නේ. හා. මේ මටත් එකක් හදන්න. ඔව්. අපි කතා වුණා. අපි කතා වුණා. මොනවාරි ගීති වැඩක් කරමු කියලා. අමලගේ වෙනම තියෙනවා. තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ වගේ. ඒ වගේ මේ ශ්‍රී ලංකාවේ පළමුවෙනි කියන්නේ චිත්‍රපටයකට සිංහල චිත්‍රපටයකට හින්දි ගීතයක් ගැහිච්ච අවස්ථාව හිමි වුණේ මිල්ටන් මල්ලවාරි 70 දශකයේ සිරිල් මල්ලි කියන චිත්‍රපටයේ ජෝ මයිකල්ගේ ඒකේ හින්දි ගීතය රවිලාල් විමලධර්ම රචනා කරේ සිංහල ගීතයත් රවිලාල් විමලධර්මයි එම් කේ රොක්සාමි සංගීතවත් කරේ සිංහල ගීතය තමයි මල් කැකුලි කොමලි මනාලි හින්දි ගීතය මේ මල්ලවරච්චි විසින් ගායනා කරේ අර හින්දි වලට තිබිච්ච ප්‍රියතාවයේ නිසාමයි. ඒතර සරත් දසනායකයන් විකසිත පැතුමන් හදලා ඉන්නේ නිකන් අර කිෂෝ කුමාරව පොඩ්ඩක් මතක් වෙන්නේ.
श्री लंका सिंघल चित्रपट हिंदी गीत इंग्लिश गीते रोमियो जूलियट कथा सुनील शांति गायन करयकुट पीतुमा रचना करस्ट्रेलिया अभी जीवात्न शरण प्रेमरत्न संगीतवात् करपू इंग्लिश गीत सुनील शांति ओहुगे नोवण ओहुम ओहु संगीतवात् नोकड़ एकम गीत ओहुगे तानु ओहुम निर्माण कर सुनील शांति पीटस्तर दे शिल्पी दे गीत इंग्लिश गीत माई ड्रीम्स रोसेस यूट्यूब पड़ान मे गीत पोडक मे मे मत के अलुत्करण तमें वचन मत सामान्य मत पुडक अपने सहयोग दिन्न में एक कली दीवरी नजीली किसे चमन में अपेली आज खिल के वो फूल पंदे आज खिल के वो फूल पंदे चमन मेरे कलबरी ओ मेके मे रंगने निर्ते वेने ए जावनिका वे गामनी फोन गामनी फोन सही एकात मतक करानो मे अंतिम रविलाल विमलधर्म कियाने अपे यशोदा विमलधर्म के पियाना ए काले मे हिंदी वेडसटहन हु इदिपत करा सिंगलट पेरलमिन हिंदी गीत पिलिबंदव किया देबिन सिंगलिन ඉතින් ඒකත් මතක් කරන අපි ඔහුවත් සෙනෙහසින් සිහිපත් කරන ගමන් දැන් අපි ඊළඟ ගීතය කරා යනවා ඒක ඇවිල්ලා මේ අපේ මදුමාදව අරවින්දයන් ගීතයක් හැබැයි ඒක මේ මුල්ලායිතිකරු මුල්ලායිතිකාරයා මදුගේ තාත්තා අපාත්‍රින් මෑතකදී වියෝ වෙච්ච සුනිල් සිරිවර්ධනය රුකාන්තගුණ දෙල කියන තමයි මේ ගීතය සම්පූර්ණ සුනිල් සිරිවර්ධනයන්ට නිර්මාණය කළ දෙන්න अत्रम मम मे अभी कथा न वगे मे गीते मुहुदाहांडन विलावे गीते मम तोरगत मेघ मिताम आसकर्ण गीते मंग मधुमाद अंकल गे मधु अंकल गे वॉयस गिंतम इसल मंगे ईट पास मम्मेग पड़े यूट्यूब गाल बल पट सुनील सिरिवर्धन गेला हम तो हेड हेड तीन हेड रू तीन आदेख मेघ की राणा दिब्ब ఎస్ మన బెలో ఇది బల్నగట మధు అంకగ తాత ఇది అత్తరమ మే సునీల్ సిరివర్ధన కేని లోకోట సేవ్యాక్ శ్రీలంకవట కేని విశేషమ మే ఉద్గలే రూపాయిని వీడియో మాధ్యం కరుపు కేని మే వెరస్టహనక్ కరా ఏకి తమవే మట ముల్లో ముబై వగే మే గీత ఎలి దకి ఇది సహన పిడికట అత అత దున్న కేని తమంగే గాయన దివ్య పసక తబాగే తబలం ఇది దక్కామ తేరన మ ఇతని లోకు ඔහුට ඒ ඔහුගේ ගායනයට ඔහුගේ ගීතවලට ලොකු තනක් හම්බෙලා නැහැ. ඉතින් මදු අංකල් එතන අරගත්තා. හැබැයි සුනිල් සිරිවර්ධන කියන්නේ ඉතාම දක්ෂ ගායක ශිල්පියෙක්. දක්ෂ ගායක. මොකද චන්ද්‍රිකා සිරිවර්ධනයන්ගේ වැඩිමල් සොහිරා. ඔව්. එතකොට සුනිල්ලාට උමනාවකුත් මම දවසක් ඇහුවත් එක්ක අර මේ කිසිම ජොලි ජොලි මෑන්. ඔව්. අර මේ හොඳ රස කතා කියන කෙනෙක්. එච්චර උනන්දුුනේ නෑ අර වෙනත් කටයුතු සඳහා එයාගේ අවධානය යොමු කළා ඒක ඉඳලා තමයි මේ ඒක එහෙම උනේ ඒතර කෝල අමතනු නෑ මට ඇසු වගේ ගිතේ තුකාන්තත් එක්ක කහුලා කරපු ගීත ඉතින් ඊට පස්සේ මදුට හදලා දුන්න සිත් 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 තව ඒ හා සමාන ගීත කිහිපයක් හදලා දුන්නා ඉතින් අපි එහෙමනම් මදු මේ වැඩසටහනට ඇවිල්ලා හයි කවදාකද දේශපාලනේ පලාත යන්නේ කියලා පොරොන්දු ලගේ මං හිතනවා තාම එහෙම ඇති කියලා. හැබැයි ඌගේ ගායන කුසලතාව පැහැදිලිව පෙන්නුම් කරා එදා ඇවිල්ලා. ඒ නිරන්තරයෙන් තමන්ට තියෙන කුසලතාව යටපත් කරගෙන විවිධාකාර දේවල් කරනවා. තවත් එකක් ඉතින් අපි රූකාන්ත අංකල්වත් මේ මං ඉතින් රූකාන්ත අංකගේ ගීතයක් ගායනා කරන්න ගියේ මේ ජමනිකාව ඉතින් හැමෝම ඉතින් ඇවිල්ලා රූකාන්ත අංකගේ සින්දු කියන්න නැති කෙනෙක් නැහැනේ. ඔව්. ඒක නිකන් අර चाज्योतिपाल महात्मा गीत बड़े सटाने गायन करना थे ऐ थिंक मंग हितुआ सुनील अंकल
වත් මතක් කරලා චන්ද චන්ද්‍රිකා දිවත් මතක් කරලා ඔව් රුකාන්ත අංකල් මේක සංගීතවත් කරා තනු නිර්මාණය සහ වචනත් ඔහුගේම තමයි ඉතින් ඒගොල්ලෝ කොහොම මතක් කළා අපි අහලා බලමු ඔව් මොකද රුකාන්ත හදපු සියර හදපු ගීතය තමයි මේ කාලේ බෙහෙම ජනප්‍රිය මම හිතන්නේ ඔබ ගාව මම ඉන්නේ එතකොට රෑ තුන් යාමේ තරිඳුනගෙන යාමේ තරිඳුනගෙන මලක් වගේ ඔබ ලස්සනයි ඔබ ලස්සන තව එවැනි ගීත කීපයක් පුතිරු ඉතින් රුකාවත් මතක් කරන ගම මදුගේ සහ සුනිල් සිරිවර්ධනගේ ගීතය තමයි මේ අද પરම්පරාවේ මේ මල්ලවරච්චි වර්තමානිකයා පවන් ගායනා කරන්නේ ප්‍රිය පුතුමිතුරි අපි අහලා බලමු කතාවක් තියෙනවා ඒක මේ ඇත්තටම මම අඳුරන්නෙත් නෑ යව හැබැයි තනියෙන් හඬනෝ මේ පොඩක් hina වෙලා ඉන්නකෝ කියන එක තමයි මේ මූද හඬන වගේ හඬන්න එපා මොකද මූද හඬන සද්ද නිසා ඔබ හඬන හඬ ඇහෙන්නේ නෑ කියන හැඟීම තමයි මේ ඉස්මතු කරන්න සූදානම් වෙන්නේ දැන් ඔබ අඬපු ඔක්කොම ටික කඳුලෙලි මූදටම යයි ඉතින් කොහෙ හොයන්නේ ඊට පස්සේ එහෙම එක අවසාන ගීතයේ පෙර ආතු අපි ලබා ගන්න විරාමයේ පවන් මල්ලවරචිත් එක්ක මේ අපි රාත්‍රිය ගත කරමු මා නොවන මම
ඉතින් ප්‍රියාදර මිතුර මිත්‍රනි අද රාත්‍රියේ අපි ගත කළේ කියන්නේ ගී උරුමකාරෙක් ලේ උරුමකාරෙක් එක් ඒ කියන්නේ මිටන් මල්වරච්චි ගීතවලිය නියෝජනය කරමින් ක්ෂේත්‍රය නියෝජනය කළ මල්වරච්චිගේ පුත්‍ර රත්නය ඒ පුතාගේ පුත්‍රයා ඒ කියන්නේ මුණුපුරා තුන්වෙනි පරම්පරාව මල්වරච්චි තුන්වෙනි පරම්පරාවේ පවන් මල්වරච්චිත් එක්ක ඔහු කතරම් මේ සංගීතය එහෙම නැත්නම් ගීත පිළිබඳව අවදීන් සහ ඒ ගීත කොච්චර අහනවද කියන එකට හොඳම උදාහරණය අද දවසේ වැඩසටහන මේ ගීත තෝරා ගැනීම පිළිබඳව ඉවසී යුතුමයි නේද මම හිතන්නේ ගීත අහනවා සෑහන සිංහල ගීත නේද සෑහන අහනවා සෑහන මේ මැද්දේ ඉඳගෙන ඔව් ඒ කියන්නේ ප්ලේලිස්ට් වල හදාගෙන තියෙන සෑහෙන මම ගොඩක් අහන්නේ පරණ ගීත පමණි නිකන් වෙලාව තියෙද්දි මම YouTube එකේ සිංහල ගීත තැටි අරෝම වහනවා මම හරි ආසයි තැටි අහන්න පරණ තැටි අරෝම වන් කලෙක්ෂන් අරෝම වලට හරි ආසයි වට ඉතින් මම මේ තොරගත්ත ගීත කීපය මම පොඩ්ඩක් කල්පනා කරා දැන් මට ආසම මේ වගේ ආසම ගීතත් නෙමෙයි මට අර මේක පිටිපස්ස තියෙන අර මතක් ගන්න ඕන කීප දෙනෙක් කියන්නේ ඔව් මතක් කරන්න මුණුපුරා හැටියට සිය වෙනුවෙන් කරපු දේවල් වෙනුවෙන් මතක් කරන්නේ ඉතින් අර දැන් ඉස්සල්ලා ගාපෙ සඳු සුනිල් සිරිවර්ධන මහත්මයා මතක් ගන්න අපි රූකාන්තං කළත් ඒකෙන් මතක් වුණා ස්ටැන්ලි පීරිස් මහත්මයා වික්ටර් රත්නායක අයියා ඉතින් මේ ගීත ටික මම ඇත්තටම කලුම්මං කට කිව්වාගේ රසස්වාදය පෙන්වන්න කරන්න තමයි ඉතින් මොකද කලුම්මං කළ හොඳ කතාවක් කිව්වා මට මේක ඒ කියන්නේ හොඳ විශිෂ්ට විශේෂම සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටයක් වෙන්න හොඳ රසිකත්වයක් තිබිය යුතුයි. ඒ කියන්නේ සෑම ගීතයක්ම අහන්න ඕනේ මේ පිළිබඳව කතා බහ කළ යුතුයි. ඒ කියන්නේ ඒකේ තිබෙන තාක්ෂණය සහ ඒකේ තිබෙන රහ ගැන බොහෝ වෙලාවට මේ අපි බහුතරය මේ අපි ඉන්න බොහෝ වෙලාවට අපි කතා කරනවා මේ අපි අතරේ ගැටෙන හැසිරෙන අපි යාළු මිත්‍රයෙක් එක්ක. ඒක තමයි අපි විනෝදාංශය. ඒක මේකේ වෘත්තියටත් ඒකේ යම් කිසි පිටිවහලක් ලැබෙනවා කියලා අපි හිතනවා. ඒකෙන් අපිටත් ශක්තියක් ලැබෙනවා, අවබෝධයක් ලැබෙනවා. ඒ අවබෝධය ප්‍රබෝධයක් බවට පරිවර්තනය වෙනවා. මේ වගේ මේ වර්තමානයේ නියෝජනය කරන විනූතන පරම්පරාවේ නූතන සමාජයේ නූතන පරම්පරාව නියෝජනය කරන අපේ ශිල්පීන් එක ගනුදෙනු කරනකොට වාචික වශයෙන් අපේ වාග්ප්‍රාග්ධණය අපි මම හිතන්නේ ඒකට හොඳට ගලපා ගත හැකි. एक मम त विशेष देखा उबगे प्रसंगी बै ताता करपू अवसान साधव बै पियानि प्रोग्रम की बी एम एस अतर सिद्धर ने सौंद अवसा वेडकन दवसा एक नुसलका अति विशाल पीरसा एक एक विशेष अवस्था वक्तना शानक फन मे एस एम एस फनाडु किला हमने एम एस फनाडुगे මුණුපුරා ඒ විදිහම ඒ පෙනුම විතරයි වෙනස් නමුත් අර හඬ පරාසයස හැඩේ ඩාන්ස් එක ඒ ඩාන්ස් එකයි ඒ විදිහම තමයි අශෝක මල් මාලනීලා ගීතය තමයි ගායනා කරේ දා ඒක මේ මේ ඔබ හොඳ වැඩක් මොකද සමහරු කරන්නේ නැති වැඩක් ඔබ ඒකවරම පරාර්ථකාමී හැඟීමක් පෙරදැරිවි ඔබ ඔහුට අවස්ථාවක් තව ගීතයක් ගායනා කරන්න මතකද ඔව් ඇත්තටම අපි ඒ දැන් මේ කන්සර්ට් එකේ මාර තැනක අපි හිටියේ මොකද කලුම්මංක ස්ටේජ් එකේ හිටියා අපි අර සීයාගේ ගීත කොටස් ඔයාගේ ආසක ගායමින් හිටියේ ඉතින් එතකොට මගේ ඔළුවට ආව ඉක්මනට මම ආසයි දැන් SMS අයගේ කියන්නේ යාවත් මෙතන ලොකු ජනගහනයකුත් හිටියා යා කොළඹ මම හිතන්නේ කලින් සිංකල්ලත් නැහැ ඔව් දැකලා තිබුණෙත් නැහැ දැකලා තිබ්බෙත් නැහැ ඉතින් මම ඉක්මනට ඔයාලට කනට ගල්ලා කිව්වා මේම දෙයක් අපි කරමු ඊට පස්සේ ආයෙත් එතනින් ඒක ලස්සනට අරන් ගියා ඔව් අරගෙන ඌ ගීතකුත් ගායනා කළා ඔබත් එක්ක ගායනා කළා මේ ඌව හොයලා බලන්න ඉතමත් දක්ෂ ශිල්පී අපේ නුතුරා නාගිතී අපිට පුළුවන් වෙයි ඔහුත් එක්කත් යමක් කරන්න ඉතින් දැන් තාත්තත්තාව මං හිතනවා මිල්ටන් මල්ලවරච්චි ජීවතුන් අතර හිටියා නම් ෂුවර් එකටම යත් වෙනවා මොකද මේ අපි අතර තිබිච්ච හාදකම ඉච්චර විශාල එකක් ඉතින් දැන් තුන්වෙනි පරම්පරාවේ දැන් එහෙම අවස්ථා කීපයක් ආවා රනිල්ලාව දැන් ඔබ ආවා මේ වගේ ජැක්සන් සහ පුතයි දුවයි දෙන්නම ආවා බිරිඳත් ආවා මුළු පවුලම ආපු අවස්ථාවක් ඒක අමල් නදිමාල් දෙන්නම ආවා දැන් ඒ වගේ මට මතකත් නැ කවුද කියන්නේ රූකා රයිනි දෙන්නම ආවා සනුක සංගීත් වික්‍රමසිංහ
දෙන්න මාව තාත්තයි පුතයි. ඔය වගේ. ඉතින් නුදුර නගතේ අපි මේ වගේ තව පැති වලට යන්න බලමු නේද? මේ වැඩසටහන ගැන ඔබ මේ ප්‍රමිතිය ඔබගේ හැඟීම අවංකව අපිට කියන්න. දැන් ඔබ මානවන මම එකට ඔබත් ආවා. ඇත්තටම මේ බොහොම සතුටක් දැනෙනවා. මොකද මේ ගොඩක් කාලෙක ඉඳන් මම අංගලට කී කී ඉන්නේ කලුම් අංගලට මම හැමදාම හම්බුනාම කියනවා කරන්න ඕනේ දෙයක්මල කියනවා කරන්න ඕනේ. ඉතින් අපි ඉඳගත්තාම සමහරවිට කියනවා මේ සින්දුව කියන්න ඕනේ මේ කියන්න ඕනේ. සින්දු තෝරනවා. සින්දු තෝරලා ඉවරයි තාම ප්‍රෝග්‍රෑම් එක කළත් නැහැ. නැතුව. ඉතින් ඊට පස්සේ මම ලංකාවට එන පාර කලින් හිටපු ප්‍රෝග්‍රෑම් කෝඩිනේටර්ස්ලා දැන් මට දිනයක් දෙනවා. ඉතින් ඒ දිනේට මම නැහැ. මොකද මම අද එනවා හෙට යනවා. ඉතින් මෙදා පාර මම ආපු ගමන් කැලුම් අංකල්ට මම තාත්තා කතා කරලා ගියා කොල්ලා ඇවිල්ලා කැලුම් අංකල් ඔව් තාත්තගේ වැඩේම මේ මම මේ රනිල් ගෙත් තියෙන මේ විශේෂත්වය තමයි මේ මට නැතුණට කමන්නේ කොල්ලට පොඩ්ඩක් chance එකක් දීපම් බං ඔව් කියන එක මොකද එයා ඉස්සෙල්ලා ඉඳන් මෙහෙම තමයි කොල්ලා පොඩ්ඩක් කියන එහෙම තමයි මේ ඔව් තාත්තලා අම්මලා ඇත්තටම මේ භූමි ස්තුති දරණායතනට කැලුම් අංකල්ට එතකොට මේ බෑන්ඩ් එකට අපි ශබ්ද පරිපාලකයන්ට සහ පිටිපස්සේ ඉන්න කැමරා හැමෝම බොහොම ස්තුතිවන්ත වෙනවා මොකද අපි වගේ ඒ කියන්නේ එහෙම ලොකු ගායකයෝ නෙමෙයිනේ ඇත්ත කතාව. ඔව්. අපි වගේ කට්ටියට මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන් දීමට මම හිතන්නේ බොහොම නියතමානීව සතුට වෙනවා. එතකොට මම කැලුම් අංකල් ගැනත් යමක් කියන්න ඕනේ. කැලුම් අංකල් කියන්නේ මගේ අපේ මල්ලවර්ජි පවුලට බොහොම සමීප පුද්ගලෙක්. මම 2016 තමයි ඉස්සලම සිංහල සින්දු කියන්න ගත්තේ. මෙයාව මෙහෙමම තියාගෙන තමයි මට ඇත්තටම මතක් වුණා මොකද මේ පැත්තම තමයි හිටියේ වත්තිරි ওই පැත්තේ BMSH එකේ මම හිතන්නේ දාස් ගානකට වේවුල වේවුල ටිකස් කිව්වා දැන් පන්නන ස්ටේජ් එකෙන් යන්නගෙන මොකද නැත්තම් මේ මේ කොහෙන් කෙලවරුවෙයිද දන්නේ කෙලවරුවෙයිද කියලා දන්නේ මේ මේ ඔබට සැබවින්ම අවංක රසික ප්‍රතිචාරයක් තියෙනවා ඔබ ලොකු ගායකයෙක් නැද්ද කියන එක අපිනේ කියන්නේ ඔබ ඔබට ඒ හිතන ප්‍රමාණය සෑහීමකට පත් නොවීම කියන එක ඒක තමයි තිබියු මගෙන් ජීවිතේ ඉතින් කවදාකවත් සෑහීමකටපත් වෙන්නේ නෑ. ඒ වුණ කරා යන අය තමන් කරන දේ සෑහීමකටපත් නොවීම විශේෂම නිර්මාණකරණය. ගැයීමේදී, වැයීමේදී, ලිවීමේදී මේ සෑහීමකටපත් නොවීම තමයි වුණ ඊළඟක දැන් මට ඇති කියලා නතර වෙන්න අවස්ථාවක්. ඒ නමුත් එහෙම හිතුනොත් පොඩි අරසකමක් ඇවිල්ලා පසුපාදයට යනවා. මේ ක්ෂේත්‍රයේ එතකොට තවදුරට ජීවත් වෙන්න ස්ථාවර වෙන්න මගෙතන ඔබ මගෙතන ඉතන උතුරු නගරේ නැවත ශ්‍රී ලංකාවට ඇවිත් ඊට වැඩි දේවල් කරා දවස් තුන අතර ෆ්ලයි කරනවා දවස් තුන ශ්‍රවයක් ගන්නවා අතල් ගුවන් නැවියෙකු හැටියට කටයුතු කිරීම අපේක්ෂාවකට තිබෙනවා ඉතින් අපි සුබපතමු සියලු දෙනා හැබැයි මේ සියගේ ගීත ටික නුතුරු අනාගතයේ අවුරුදු 50ක් වෙනුවෙන් රැගෙන යෑමේ වගකීම දැන් ඔබ සතුයි ඔබ එකට අවශ්‍ය කරන පියගැට පෙළෙහි ආරම්භ කරලා තිනවා නගින්න සමහරලාට සියගේ ගීත ඇහිච්ච නැති ඒවා ඒවා එකතු කරලා දැන් ඉදිරිපත් කරන්න තියෙනවා දැන් ඉතින් ඇත්තටම සියගේ ගීතාවලිය තව අවුරුදු 40යි මල්ලවාරච්චි ඒ මේකට අයිති දැන් ඔරුවක පාවෙන අවුරුදු 50යි මම හිතන්නේ ලංකාවේ නීතියට අවුරුදු 90 ගාන පමණි කාලයක් තමයි ඊට පස්සේ ඉතින් ජනතාවට අයිති ඔබ කියන්නේ මේ කතුරුභාග කතුරුභාගය කියන්නේ දැන් රෝග පාවෙන තව රසිකාවන්ට තමයි ආйти. ආйти ඉති. උන් තමයි තීරණය කරන්නේ. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ. අවසාන ගීතය ගායනා කරන්නේ මොකද මේ අම්මත් එක්ක තියෙන ලැබියාව වෙනම එකක් නේ. මේ අම්මද නැත්තම් ඔබගේ බිරිඳද කියලා තමයි මේකේ ප්‍රශ්නයක් අහන්නේ. ඈ මේක තෝරගන්න මොකක් හරි විශේෂ හේතුවක් තිබිය යුතුයි කියලා මම හිතනවා. සමහර නැතුවත් ඇති. මේක තෝරගන්න ඇත්තට මේක මෞගුණගේ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එතකොට මේ හා සමානතාව ගීතය දෙනවා ගුණදාස කපුගේ මාත්මයා කිව්වා නූර විදියට දවසක් පැලන තියෙන්නේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේක නිකන් අර අම්මගේ ආදරය කියන්නේ නිකන් සොමියගේ වගේ. ඉතින් මගේ අම්මගේ තියෙන ඒ මේක වගේ සමීපතාවය මේක නිකන් අර මේ සින්දුවේ නිකන් ඕ නිකන් අමුතු තාලයකට මේක කියන්නේ සහ ඉතින් ගොඩක් ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් තමයි මේ බිරිඳ නිසා ගොඩක් මව්වරුන් මේ අපහසුතාවට පත් වෙනවා. ඔව්.
ඒක මේ මේ ඔස්ට්‍රේලියාව එහෙම නැද්ද අඩුයි ආ ඒ වගේ රටවල මම හිතන්නේ මේ අඩුයි මොකද මේ මේ දැන් දැන් දෙන්නෙක් බඳිනකොට ඒ වගේ රටක මේ දේවල් අඩුයි මොකද මේ මේ අර අම්මලා තාත්තලා ලොකුවට ඇඟිලි ගහන්නේ නැහනේ ඒ ඒ කසාදෙට ලංකාවේ ට්‍රිප් එකක් යන්න බෑ කපල් එකකට ට්‍රිප් එකක් යන්න බෑ අම්මලා තාත්තලා ළඟට ඉතින් මේ වගේ ප්‍රශ්නත් එක්ක අර පෞල් ප්‍රශ්න ඇති වෙන මොකද පෞල් දෙකක් එක ගෙදර ඉන්න බෑ කියලා කතාවට කියන්නේ අන්න ඒ වගේ තමයි එතකොට ඒගොල්ලෝ ගැටෙන්න ගන්නවා ඔව් එතකොට දැන් අදහස් වෙනස් වීම නිසා අදහස් වෙනස් කාලයේ කාලයේ සම්බන්ධ ප්‍රශ්න ඉතින් ගොඩක් පෞල් කැඩලා තියෙනවා ඔව් ඉතින් මම හිතන්නේ මේකේ MS ප්‍රනන්දු මහත්මයා කියන්නේ මොන දෙයාවත් අම්මා තමයි නම්බර් 1 මොන ගෑණියාවත් ඔව් ඔව් ඒකයි ඉතින් ඒක මම හිතන්නේ හැමෝන්ටම කාමරේ ඉන්න පොදුයි නේද සීයා ගායනා කරලා තිනවා ඒ මවුගුණ ගීතයක් වෙන මේක ඔව් වෙනම ආරයි ඔව් දරා ගන්න බැරි දරා ගන්න බැරි කරදර පොඩි පැද වට්ටි හිසින් කියන හිමිදිරියේ ඔව් වෙලඳම් යන්නද හිමිදිරියේ ඔව් යන්න එපා මගේ අපින් බර හොඳ අම්මේ නේද ලස්සන ගීතයක් කත්තු පුළුවන් නම් ඔබ හොයාගෙන බලන්න මේ මවුගුණ ගීතයක් දරා ගන්න බැරි කියන මල්ලවරච්චි ගීතය හොඳයි එමුනම් බොහොම ස්තුතියි පුතේ අපි ආපහු संगीत खंड डाउन टाउन हिटरी इतकोट अभी रंग पल इंदिक अणुक सहशांडी सिल पैंथलू पीरस पी एल सुपुरुद पारिधि अभी प्रसन्न लंका शब्द पारिपाल अभी निष्पादन नाड़य इशांक चंदन सह हिमाश भौम स्तुतिवंतनो अभी तो तवक प्रेमित मित्र अनेक स्तुति अभी ध्या हेमदा मे विधि अखंडव बलांगिन्ट मंगितनो उभे उभयां से आश्वाद अक्लबोण ये तमय अभी परमाश्वाद हरिदवस उबट क्षेम पमणा ඔබ ආදරේ මේ දෙන්නගෙන් කාටද ගෑනු අපිට සිය ගණන් හෙව්වකි නමුත් අම්මා කිව්වොත් එකේනයි ලොව ඇති අත මිට කාසි පණම් ඇති කොට එතකොට ගෑනුත් ඇති ඕන තරම් වට පිට එයාලා අත මිට නැති දාහැර යයි යන්නට महातुनि अम्मा एम कराइद तम पुताट समहर तरुण तरुणी अंट रवटिला असरन मेनी अंट वेनस कम कला केनोन तरम लोके हरिम खरदरे एक अम्मा यत्ते अपट ए आई आदरे एदा चूल पदम रज तुमागे पिसम पिपासे उना खांतारे यान वित राजा उरे भालला ले तुन्नने बुन्नेट अन्न इतरम आदरें हिटिये पिसवट एया आस हितिला अत पाये नेती कोटे कुट राजाव एक्कांगोस महाकंदक मुदुनट තල්ලු කෙරුවා ඒ කන්දෙන් පහලට මහතුනි අම්මා එහෙම කරයිද තම පුතාට රජතුම සහ බිසව කැලේ යන විට වැදි කුමරෙක් කඩා පැන්න සටනට ඒ වැදි කුමරගේ හැදි දැඩි වූ සිරුරට මහතුනි ආස හිතුණා රජතුමාගේ බිසවට කඩුව ඇගෙන් රජතුමා ඉල්ලන විට කඩු කොපුව රජුට කඩුව දුන්න වැද්දට අන්න ඒක නිසයි නැහින්නේ උනේ රජාට මහතුනි අම්මා එහෙම කළයිද තම පුතාට සමහර තරුණ තරුණියන්ට රැවටිලා අසරණ මෑණියන්ට වෙනස්කම් කළා ගැනුවන තරම් ලෝකේ හරිම කරදරේ
එක අම්මයි ඇත්තේ අපට එයයි ආදරේ බිරිඳව ඔබේ ළඟට කැඳා ඇගේ වැරදි ඇතොත් කියලා දෙන්න පහදා ඔබ බිරිඳට ආදරෙන් ඉන්න සැමදා මොකද ඔබේ අම්මත් ගැහැණියෝ මෙක්කින්දා අම්මයි තාත්තයි මගේ ජීවිතය මම මේ දෙදෙනාගේ ලොකුම පුතුය මේ දෙදෙනව රැකීම මට යුතුය අන්න ඒකයි හොඳ පුතෙකුගේ හොඳ ගතිය අන්න ඒකයි හොඳ පුතෙකුගේ හොඳ ගතිය අන්න ඒකයි හොඳ පුතෙකුගේ හොඳ ගතිය